මයිදනේ මාස 4ක් වගේ නේද පුතේ මං ළඟට ඇවිල්ලා. හැබැයි අද උඹලා දන්නවද මේකි තමයි 2023 බැච් එකේ පළවෙනියා. 24 කෙල්ලෙක් 2023 රෑන්කින් ටෙස්ට් එකේ ලකුණු 94.25 කොමු ගන්නලා MCQ 50 මු ගන්නලා දීර්ඝ ප්‍රශ්න පත්‍රෙ මු ගන්නලා ඔයාට ඒකවුන්ට්ස් එකක් ෂුවර්ද වගකීමෙන් කියන මම නෝන්ඩි වෙනවා මොකද මේක YouTube එකට දානවා ඊට පස්සේ රිසල් සාවට පස්සේ ඔයාගේ වීඩියෝ එක කට් කරලා දැම්මොත් කවුරු හරි මං ඉවරයි ඒසම් විශ්වාසයෙන් කියන බලන්න කවුන්සලට ඒකක් එයි ඔව් අනිවාර්යෙන් ඔව් සර් ඒ වෙලාව ඇහුවා account සාවට ගොඩ දාලා දෙන්නම් අනිත් සබ්ජෙක්ට් දෙක කරගන්න පුළුවන්ද කියලා තාමත් ඔය සර් කියලා දෙන්න ටික තමයි කරගෙන යනවා මම පේපර් එකක්වත් කොහොමද කරන්නේ මොන ප්‍රශ්නෙත් තෝරගන්නේ එහෙම කිසිම දෙයක් නැහැ ටාගට් එක තියෙන්නේ එතන ගහන්න අනිවාර්යෙන් ඒක කරනවා. ඒ අතර 2021 එල් පේපර් එක දුන්නොත් ලකුණු කීයට ගන්නවමද? 75ට ගන්නවා. මයිදනේ මාස 4ක් වගේ නේද පුතේ මල් ළඟට ඇවිල්ලා. මාස 5යි ස්ටේජ් එකට එන්න ඔයා. හරියට මාස 5යි 2024 මොරටුවේ වේල්ස් කුමරි විදුහලේ කෙල්ලෙක් මේ කෙනෙක් හොඳට අහගන්න. මොකද උඹලගේ ඔළුවේ දැන් මේ දවස්වල ගොඩක් අයගේ වැඩ කරනවා අවුරුද්දෙන් එල්එල් කරන්න ඕන කියලා. මට මේ කියන්න පුළුවන් මෑව කියලා හැමෝම අවුරුද්දෙන් එල්එල් කරන්න කියලා. ඒක ලේසි නෑ. මේකේ අභියෝගය බාරගත්ත කෙල්ලෙක්. මේ කෙල්ල මට මල් ළඟට හම්බ වෙනකොට මේකේ account's perfect නෑ. මේකි ගොඩ ගියේ physical පන්ති ඇවිල්ලත් නෙමෙයි online class ඇවිල්ලත් නෙමෙයි. මේකි මගේ විශේ වීඩියෝ බලන්න නැති හැම යනකම් තේරුණා. මේකේ වෙන මොනවත් නෙමෙයි. මේකි කරේ ඉස්කෝලෙන් අස් වුණා. මේකේ ඉස්කෝලෙන් අස් වෙන්න ගියා මාර කට්ටක් කෑවා මන් දන්න විදියට. හැබැයි අද උඹලා දන්නවද මේකි තමයි 2023 බැච් එකේ පළවෙනියා. 24 කෙල්ලෙක් 2023 රෑන්කින් ටෙස්ට් එකේ ලකුණු 94.25 පැහැදිලි. අපි ගහමුද අප්පුඩියක් මේ කෙල්ල වෙන. මුලින්ම thank you sir මේ අවස්ථාව දුන්නට. ඒ වගේම ඔයාලා හැමෝටම wish කරනවා අද result ආපු එක ගැන. වෙනස් accounting brand එක කියන්නේ අපිටත් අවුරුද්දක් විතර පස්සේ තමයි වෙනස් accounting වලට අපි set උනේ. account subject එකේ උපරිම වගේම අවම result එකත් ඒකක් ඔයාලගේ badge එකෙන් එයි කියලා ගොඩක් විශ්වාස කරනවා. අපේ badge එකේ 2023 මාර කැපවීමක් වෙනවා සර් දසනි පෙළලා තින්නේ අපි හින්දා. දැන් මේකේ group වල ඉන්නවා. දැන් උඹලගේ group එකේ ඇහුවේ නැති වුණාට message මුන් අහනවා. අහන්නේ නැහැ නේ. ඕන්නේ නැහැ නේ. තාම මේ O level ඉවර වෙලා මේ ආතල් එකේ ඉන්න වෙලාවේ මොන voice ද නේද? ඇත්ත කතාව. ඒක ස්වභාවිකව මේම අවශ්‍ය නැහැ නේ බං. මම voice එක දාද්දි දන්නවා මේ උඹලා අහන්නේ නැහැ. අර නිල වශයෙන් දානවා එක එක හරි අහයි කියලා. මේ ඇත්තම කතාව සමහරව ඇහුවා ටිකේ ඉන්නවත් කරනවා. හරි. හැබැයි මුන් ඒව නෙමෙයි. ආයි ළමයි උන්ට මෙතන entry අවුල් නම් උන් පාන්දරයකට හරි වොයිස් එක දැම්මා group එකට. සර් මට මේ එන්ට්‍රිය තේරෙන්නේ නැහැ. මම ලයිව් ආපු වෙලාව ඔන්ලයින් ආපලා මම දැම්මා වොයිස් එක. ඔබ කියන්නේ ඒක ඇතුලේ ඒ ආදරය බැඳීම කියන එක මං අනුරාධපුරේ පොළොන්නරුවේ යාපනයේ ඉන්නේ උන්. උන් නිකන් මේ group එකේ ඉන්නේ එන යාළුවෝ වගේ. පැහැදිලිද? ඒ ෆිට් එක අපි හදාගෙන සුපුනි කියන්නේ විභාගෙ ගියේ එකෙක්. මේ යන්න ඉන්නේ එකෙක් ඒත් අවුරුද්දකට කලින්. හරියටම තව මේකේ මායි මම මේකට උගන්නන්න තව දවස් 30යි. මෙගොල්ලෝ ගර්මන් දෙසම 27 නවත්තන්න උගන්නන එක. ඒතර දවස් 25න් ඉවරයි. ඔක්කොම උගන්නලා MCQ 50 උගන්නලා දීර්ඝ ප්‍රශ්න පත්‍රෙ උගන්නලා ඔයාට account එකක් ෂුවර්ද? වගකීමෙන් කියන මම නෝන්ඩි වෙනවා. මොකද මේක YouTube එකට දානවා. ඊට පස්සේ රිසල්ට් ආවට පස්සේ ඔයාගේ වීඩියෝ එක කට් කරලා දැම්මොත් කවුරු හරි මං ඉවරයි. ඒසම් විශ්වාසයෙන් කියන බලන්න account එකක් එයි. ආව අනිවාර්යෙන් මං සර්ට ඇවිල්ලා කිව්වා සර් මට තියෙන ටාගට් එක තව අවුරුද්දක් අදින්න බෑ ඉක්මනට exam කරන්න ඕනේ කියලා. ධෛර්යය තියනවා කියන්නේ බං. සබහා ධර්මයෙන් උන්ට උදව් කරනවා. Right. ඔව් සර් ඒ වෙලාව ඇහුවා account සවඩ කොට දාලා දෙන්නම් අනිත් subject දෙක කරගන්න පුළුවන්ද කියලා. මට විශ්වාසයක් තිබ්බා සර් එහෙම කියද්දි accounts කිසිම බයක් තිබ්බේ නැහැ. මොකද දන්නවා සර් කොට දාල් දෙයි කියලා. මං සර්ට කියද්දි accounts වල තිබ්බ පාඩම්වත් මොනවද කියලා දන්නේ නැහැ ඇත්තටම. එන ප්‍රශ්න කොහොමද කරන්නේ එහෙමවත් දන්නේ නැහැ. තාමත් ඔය සර් කියලා දෙන්න ටික තමයි කරගෙන යන්නේ. මම papers එකක්වත් කොහොමද කරන්නේ මොන ප්‍රශ්නෙත් තෝරගන්නේ එහෙම කිසිම දෙයක් නැහැ. සර් විශ්වාස කරලා ඉන්න හින්දා සර් කොහොම හරි මේ දේ කරයි කියලා විශ්වාසෙන් ඉන්න හින්දා සර්ත් එක්ක සර් කියන දේවල් හරියටම කරගෙන යනවා. ඇත්තටම සර් කිව්වාගේ කවුන්සල් හීන දෙකල ඉවරයි. ටාගට් එක තියෙන්නේ 3 ගහන්න. අනිවාර්යෙන් ඒක කරනවා. තාම මාස 3 මාරට මුංගේ මේ චිත්‍රය ඇඳගෙන යනවා විතරයි. මුන් දන්නේ පෙදම් මගේ අතර 2022 එල් පේපර් එක දුන්නොත් මේක අනිවාර්යෙන්ම ලකුණු කීයට ගන්නවමද? 75ට ගන්නවා. මං කිරි දෙ පැහැදිලිද? රයිට්. ඒකයි මම උඹලට කියන්නේ. මේ හිනාවිය කිව්වට මේක අදි පීඩන කලාපයක් මෙහෙලායි. තේරව? විෂයන් තුනක් තව දවස් 28කින් එනවායි කියන්නේ. මේ හිනාවටත් මා ආදරේ අපි. නේ? මෙහෙමත් දඟලලා කෙල්ලන්ට මම මේක ඇතුලේ ගොඩ දා ගන්න පුළුවන් නම් අපිට හිමින් ගියොත් ඒකක් ගන්න බැරිද? කියපන් හයියෙන් කැහගලා ගන්න බැරිද? ආදරණ ලෙස මේ වැඩ කරලා පාඩම් කරන වෙලාවේ මුන් යවන්න ඕන මුන්ට විනාඩි 5ක් මෙලයි මාර වැදගත්. අවංකව පොඩි අප්පුඩියක් ගහමු මේ කෙල්ලට. ගොඩක් සුබ පතනවා.
අනිවාර්යෙන් ඒකක් අරගෙන මේ ස්ටේජ් එකේ ආයි ඇවිල්ලා මේ නංගිලා මල්ලත් එක්ක කතා කරන්න ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවයි තමයි සැකෙතියි. හරි. ගොඩක් ස්තුතියි අද ආවට.